පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගනිමින් අද මේ පාඩමේ අපි සාකච්ඡා කරන්නේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය 2013-2014 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 1 ශරීරයේ අනිත්‍යතාව දක්වන ධම්මපද ගාථාවක් ලියන්න. ධම්මපදයත් බෞද්ධ විනය මාර්ගයේ හා පාලි භාෂා පරිචයේ කොටසට අන්තර්ගතයි. ධම්මපදයේ ගාථා විශාල සංඛ්‍යාවක් මේ කොටසේ අන්තර්ගත වෙනවා. අපිට හරිම ලේසි හරිම පහසු කොටසක් තමයි ධම්මපදයේ සම්බන්ධ කරගෙන ඉදිරිපත් වෙන ප්‍රශ්න සහ ධම්මපදයේ ගාථා සම්බන්ධ කොටස. ඉතින් අපෙන් අහන්න ප්‍රශ්නේ තමයි ශරීරයේ අනිත්‍යතාව දක්වන ධම්මපද ගාථාව. ශරීරයේ අනිත්‍යතාවය පිළිබඳව ප්‍රකාශයට පත් වෙන ධම්මපදයේ ප්‍රකාශයක්. පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං විජ්ජති පූති සන්දේහෝ මරණං තන්හි ජීවිතං. ජරා වගේ තුන්වෙනි ගාථාව විදිහට සඳහන් වෙන ඔබ නිතර අහලා තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් නිතර දේශනා කරන ලබන ගාථා දේශනාව පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං විජ්ජති පූති සන්දේහෝ මරණං තන්හි ජීවිතං කියන මේ ගාථා දේශනාව මේ ගාථා දේශනාවට අනුව අනිත්‍යතාවය තමයි ප්‍රකාශ වෙන්නේ. අපෙන් අහන ප්‍රශ්නේ බවට පත් වෙන්නේ අනිත්‍යතාවය ප්‍රකාශ වෙන ගාථා ධර්මයක් සඳහන් කරන්නට කියලා. ඉතින් දෙවනි ප්‍රශ්නේ විදිහට සඳහන් වෙනවා එම ගාථාවට අයත් ධර්ම කරුණු විස්තර කරන්න කියලා. එම ගාථාවට අයත් ධර්ම කරුණු විස්තර කරන්න කියලා ජීවිතය මරණයෙන් කෙලවර කොට ඇති බව මෙයින් පැවසේ. ජීවිතය මරණයෙන් කෙලවර කොට ඇති බව ජීවිතය අවසානයේ මරණය කෙලවර කරලා තිබෙන බවත් මේ ගාථාවේ ශාරීරික ස්වභාවයන් කිහිපයක්ම ප්‍රකාශ කෙරේ. ශාරීරික ස්වභාවයන් කිහිපයක් ප්‍රකාශ කරලා තියෙනවා. ශරීරයේ දිරායයි හිස පැසීම දත් වැටීම ආදී නොනවත්වා සිදුවන දිරායාමයේ ප්‍රකට ලක්ෂණයන්ය. දිරායාමයේ ප්‍රකට ලක්ෂණ විදිහට ශරීරයේ දිරායෑම හිස පැසීම දත් වැටීම ආදී ලක්ෂණ මේ ගාථාව තුළ ප්‍රකාශ වෙලා තියෙනවා. ශරීරයේ නිරතුරුව රෝග පීඩා ආදියටද බඳුන් වේ. ශරීරයේ නිතරම රෝග නිද්ධං පබංගුරං රෝග තැන්පත් වීම සඳහා කූඩුවක් බවට කැදල්ලක් බවට මේ ගාථාවේ ප්‍රකාශ කරනවා. කායික මානසික වශයෙන් විවිධ රෝග පීඩා ඇතිවේ. එසේම වහා බිඳන සුළු අරිජින්න විදං රූපං වහා බිඳන සුළු ශරීරය රෝගයන් රෝග නිද්ධම් පබංගුරන් රෝගවලට ආයතනයක් රෝග තැන්පත් වීම සඳහා කැදැල්ලක් කූඩුවක් බවට ප්‍රකාශ කරනවා. සිරුර නව දොරකින් කුණු වගුරුවක් මිස් අපි සඳහන් කරන ශරීරයේ දොරටු නවයකි. වසමග පසමග මුව ආදී වශයෙන් මේ මාර්ගයන් දොරටු බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. කෙබඳු තරාතිරමක ජීවිතයක් ගත කළද සියලු දෙනාම මරණය කෙළවර කොට වාසය කරති. කොයි විදිහේ තරාතිරමක් කොයි විදිහේ තත්ත්වයක් සමාජය තුළ තිබුණත් ඒ හැම දෙනාම මරණය කෙළවර කරගෙන සිටිනවා. ඒ පිළිබඳව තමයි මේ ගාථාවේදී සඳහන් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නයේ රෝමිලක්කන් 3 සිත් ගන්නා උපමා මගින් ධර්ම කරුණු පහදා දීම ධම්මපදයේ ඇති විශේෂත්වයකි. පැහැදිලි කරන්න. ධම්මපදයේ විශේෂම ලක්ෂණයක් තමයි සිත් ගන්නා උපමා මගින් ධර්ම කරුණු පැහැදිලි කිරීම. ලකුණු වර්ග ප්‍රශ්නයක් අපි බලමු. ධම්මපදයේදී ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා උපමා භාවිතය කොහොමද කරලා තියෙන්නේ කියලා. ලෝකයේ බිහි වූ කිසිම ගුරුවරයෙකු බුදුරදුන් තරම් උපමා භාවිත කොට නැත. බුදුරජාණන් වහන්සේ තරම් උපමා භාවිත කරපු කිසිම කෙනෙක් අපිට ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ආගමික ශාස්ත්‍රවරු අතරත් ගුරුවරු අතරත් එහෙම තමන් ඉදිරිපත් කරන දර්ශනය තමන් ඉදිරිපත් කරන න්‍යායන්
පැහැදිලි කිරීම සඳහා පැහැදිලි කර ගැනීමට පහසු වීම සඳහා උපමා භාවිත කරපු කිසිම කෙනෙක් නැහැ. එම උපමා සියල්ලම සාමාන්‍ය පරිසරය තුළින් උකහාගත් ශ්‍රාවක ගෝචර වූ උපමා වර්ග උපමාවන්ය. ඒ උපමාවන් වල තවත් විශේෂත්වයක් බවට පත් වෙනවා, බුදුරජාණන් වහන්සේ ගත්ත සියලුම උපමා සාමාන්‍ය පරිසරය තුළින් උන්වහන්සේ වැඩ හිටපු ಭಾರತೀಯ ಸಮಾಜය තුළ ඒ වටපිටාව ඇලදොල ගංගා ගහ කොළ පළගෙඩි ආදී සම්බන්ධ කරගෙනයි උපමා නිර්මාණය කරලා තියෙන්නේ. ධම්මපදයේ බොහොමයක් ගාථා දෙස බැලීමෙන් පෙනී යන්නේ සිද්ගන්නා උපමා යොදා ගනිමින් දේශනා කිරීමට අවශ්‍ය ධර්ම කරුණු මනසේ ගල්පමින් පැහැදිලි කර ඇති බවයි. ධර්ම කරුණු පැහැදිලි කරන්න උපමා ඉතාම සංයෝග කරලා ඉතාම හොඳින් සංයෝග වෙනවා මේ උපමාව. එහි උපමාවක් නැති ගාථාවක් නැති තරම් ධම්මපදයේ ගත්තම උපමාවක් නැති ගාථාවක් අපිට කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. අනිකුත් සියලුම ගාථාවල උපම ඇතුළත් වෙලා තියෙනවා. එය ධම්මපදයේ ගාථාවල ඇති එක් සුවිශේෂී ලක්ෂණයක්. ධම්මපදයේ තියෙන ගාථාවල තියෙන ධම්මපදයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි උපමා භාවිතය කිරි භාවිත කර තිබීම. යම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කිරීම උපමාව. උපමාව කියන්නේ යම් වස්තුවක් තවත් වස්තුවකට උපමා කරලා දැක්වීම. ධම්මපදයේ තුල දහම් කරුණු කිසියම් සිද්ධියකට අවස්ථාවකට ද්‍රව්‍යයකට ආදී වශයෙන් විවිධ දෑවලට සම්බන්ධ කරමින් පැහැදිලි කර ඇති අවස්ථා බොහොමයි. යම් කිසි සිද්ධියකට අවස්ථාවකට හෝ ද්‍රව්‍යයකට උපමා කරලා දක්වලා තිනෝ ධම්මපදයේ ඉගැන්වෙන උගන්වලා තියෙන දහම් කරුණු. ඒ තුළින් ශ්‍රාවකයාගේ සිතට දහම් කරුණු මනසේ පහසුවෙන් වටහා ගත හැකි වේ. පහසුවෙන් වටහා ගන්නට පුළුවන් උපමා ඒ සමාජය තුළ මේ අවට වටපිටාව තුළින් අරගත්ත යම් යම් උපමාවන් උපයෝගී කරගෙන මේ කරුණු පැහැදිලි කරලා තිබෙන නිසා ඉතාමත් පැහැදිලිව ඉතාමත් ලේසියෙන් ධර්මයේ තේරුම් ගන්නට පුද්ගලයාට හැකි වෙලා තිබෙනවා. එසේම ඒවා ස්වභාව ධර්මයෙන් හා තමා ජීවත් වන සමාජයෙන් උකහාගත් උපමා වීම නිසා සාමාන්‍ය ජනයාට මනවින් අවබෝධ වේ. අවට වටපිටාවෙම පුද්ගලයා දන්න අඳුනන දේවල්ම උපමා කර ගැනීම නිසා පුද්ගලයාට ඒවා තේරුම් ගන්නට හරිම පහසුයි. බුදුරදුන්ගේ ධර්ම සංනිවේදන ක්‍රියාවලියේ එක් ලක්ෂණයක් ලෙසද උපමා භාවිතය දැක්විය හැකිය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංනිවේදනය ධර්මයේ අනිත්‍යය දේශනා කිරීම අවබෝධ කරවීමේ එක ලක්ෂණයක් විදිහටත් මේ උපමා භාවිතය දක්වනවා. ඉතා සරල රමණීය උපමා තුළින් අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද ධම්මපද ගාථා තුළට එක්වී ඇත එක්විලා තියෙනවා. නිදසුනක් වශයෙන් එම වශයෙන් පහත ගාථාව විමසා බලමු. පහතින් අපි ගාථාවක් ඉදිරිපත් කරනවා. සේලෝ යතහා ඒක ගනෝ වාතේන සමීරති ඒවන් නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. සේලෝ යතහා ඒක ගනෝ වාතේන සමීරති ඒවන් නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. සිදුරු නැතිව එකසේ ඝන වූ පර්වතය සුළඟින් නොසැලෙන්නේ යම්සේද? සිදුරු නැති ඝන පර්වතයක් යම් විදිහකින් හෙල්ලෙන්නේ නැතිව තියෙනවා. එමෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසාවන්හි කම්පා නොවෙති. ඉතාමත් සංයෝග වෙන උපමාවකින් මේ ගාථාව සම්පූර්ණ වෙනවා. සිදුරු නැතිව එකසේ ඝන වූ පර්වතයක් කිසිම දවසක හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ නින්දා ලැබෙන විට දුකටපත් වීමත් ප්‍රශංසා ලැබෙන විට උම්මාදයට පත්වීමත් මදයට පත්වීමත් මාන්නයට පත්වීමත් කියන දේවල් වලින් සැලීමට පත් වෙන්නේ නැහැ. නුවණැති පුද්ගලයා කියන උපමා නුවණැති පුද්ගලයා සිව් දිසාවෙන් එන සුළඟින් නොසෙල්වී තිබෙන මහා ඝන පර්වතයක් වගේ නින්දා ප්‍රශංසාවන් හිදී ලෝකයේ තුල නොසැලී සිටින පුද්ගලයෙකු බවට පත් වෙනවා කියලා දේශනා කරනවා. එසේ සිටින්නට පුළුවන් තැනැත්තා නුවණැත්තෙක් විදිහට මේ උපමාව තුළින් දක්වනවා. මේ ආදී වශයෙන් ස්වභාව ධර්මයෙන් උකහාගත් රමණීය උපමා මෙන්ම සමාජ ජීවිතයෙන් උකහාගත් විවිධ සිද්ගන්නාසුළු උපමා මගින් ධර්ම කරුණු පහදා දී ඇත. සමාජය තුළින් ගත්ත උපමා, ස්වභාව ධර්මය තුළින් ගත්ත උපමා,
මේ විදිහට උපමා විශාල වශයෙන් තියෙනවා. ධම්මපදයේ යමක වග්ගයේ ආරම්භයෙන් නරක ක්‍රියාවන්ට ලැබෙන විපාක ගුණාපසුපසු එන කරත්තේට කරත්තරෝධයට චක්කන්ව වහතෝ පදක් උපමා කර ඇත. චක්කන්ව වහතෝ පදක් ගැල් සක අනුව ගමන් කරන දෙයක් වගේ කියලා සඳහන් කරනවා. අකුසල විපාකය, අකුසල විපාකය චක්කන්ව වහතෝ පදක් කරත්ත රෝධය වගේ, කරත්තේ පිටපස ගමන් කරන රෝධයක් වගේ දුක් විපාක, දුක් ලබා දෙමින් පීඩාවට පත් කරමින් ලබා දෙන බව, විපාක දෙන බව. පින තමා කරා පැමිණෙන්නේ හැම විටම තමා ළඟ සිටින සෙවනැල්ල ඡායාව අනපායිනි, ඡායාව අනපායිනි කියලා දක්වනවා. තමන් පිටපස ගමන් කරන සෙවනැල්ල වගේ. ධම්මපදයේ උපමා අතර ප්‍රකට සිද්ගන්නා උපමා කීපයක් මෙසේ දැක්විය හැකියි. මෙහිම දක්වනවා අපි ධම්මපදයේ දක්වන උපමා කීපයක්. ගෝපෝව ගාවෝ ගණයන් පරේසන් හරක් බලන ගොපල්ලා මේ. ගෝපෝව ගාවෝ ගණයන් පරේසන් හරක් බලන ගොපල්ලා වගේ. සේලෝ යතහා ඒක ඝනෝ, අපි මුලින් සඳහන් කරපු ගාථා විපාදේ ඒක ඝන පර්වතයක් වගේ. දබ්බී සූප රසන් යතා හැන්ද සූප රස නොදන්නා මේ. හැන්දට කිසිම දවසක අපි සකස් කරන ව්‍යංජනවල රස දැනෙන්නේ නැහැ වගේ. අසත්පුරුෂයාට අනුවනයාට ධර්මයේ රසය, ධර්මයේ අර්ථය, ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැහැ කියන එක උපමා කරන්නටයි, පැහැදිලි කරන්නටයි මේ උපමාව භාවිත කරලා තියෙන්නේ. හැන්දේ හැන්ද සූප රස ව්‍යංජනවල රස නොදන්නා වගේ කියන අදහස. දබ්බී සූප රසන් යතා. ඒක අනෙක් පැත්ත සඳහන් කරනවා ජිව්හා සූප රසඤ්ඤත. නුවණැත්තා දිවේ දිව මගින් රසයේ ඉක්මනින් අඳුනා ගන්නේ යම්සේද එලෙස ධර්මයේ වටිනාකම තේරුම් ගන්න බව සඳහන් කරලා තියෙනවා. අබ්බා මුත්තෝව චන්දිමා බලාකුලින් මිදුණු සඳක් මේ. සාමණේර භික්ෂුන් වහන්සේ, කුඩා භික්ෂුන් වහන්සේ සිල්වත්කමින් ගුණවත්කමින් යුක්ත වුණාට පස්සේ බලාකුළු වලින්, බලාකුළු නැමැති සමාජයේ අනිකුත් දෙනාගෙන් මිදිච්ච ලෝකයේම ආලෝකවත් කරන, ලෝකයේම සිසිල් කර සඳහන් තත්ත්වයට පත් වෙන බව සඳහන් කරනවා. අබ්බා මුත්තෝ චන්දිමා කියලා සඳහන් කරන්නේ. මේ අවුරුන් සිද්ගන්නාසුළු උපමා මගින් ධර්ම කරුණු පහදා දීම ධම්මපදයේ ඇති විශේෂ ලක්ෂණය බවට පත් වෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිච්ඡේද 2013-2014 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නේ. අපි සාකච්ඡා කරන්නට යෙදුනා ධම්මපදයේ අසම්බන්ධ ගාථාවන්, එහි ධර්ම කරුණු අර්ථ, ඒ වගේම ධම්මපදයේ උපමා භාවිතය අතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන් කොයිතරම් අලංකාරවත් විදිහට, කොයිතරම් සමනීය විදිහට සිත් ගන්නා විදිහට ඉදිරිපත් කරලා තියෙනවද කියන කාරණියත් අපි සාකච්ඡා කළා. පිරිවෙන දහම් පාසල හා පාසලක යන YouTube නාලිකාව තුළින් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරමින් සිටින්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ සඳහා වර්ෂය කරන ප්‍රශ්නෝත්තර, පසුගිය ප්‍රශ්නෝත්තර.